එහෙනම් අන්න බුදුපියාණන් වහන්සේ දේශනා කරන තව සූත්‍රයක් තමයි අරක්ෂිත සූත්‍රය. අරක්ෂිත කියන්නේ ආරක්ෂාවක් නැහැ, රක්ෂිත නැහැ, රක්ෂණය වෙන්නේ නැති සිත. අනාථපිණ්ඩික සිටුතුමාට තථාගතයන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ. අනාථපිණ්ඩික සිටුතුමාට අන්න බුදුපියාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට දේශනා කරනවා, චිත්තේ ගහපති අරක්ෂිතේ කාය කම්මම්පි අරක්ෂිතං හෝති, වචී කම්මම්පි අරක්ෂිතං හෝති, මනෝ කම්මම්පි අරක්ෂිතං හෝති. ඊට පස්සේ එතනින් එහාට සම්පූර්ණ විස්තරයක් වෙනවා, මේ වෙලාවේ දීර්ඝ වශයෙන් ඒක විස්තර කරන්න යන්නේ නැහැ මම. එහෙනම් බුදු පියාණන් වහන්සේ මොකද්ද මේ දේශනා කරන්නේ? ගහපතිය මේ සිත නොරැක්ම නිසා, මේ සිත ආරක්ෂා කරගන්න බැරි නිසා මොකද වෙන්නේ? ඒ නොරක්නා සිතින්, ඒ කියන්නේ ආරක්ෂා කරගන්නට බැරි වෙන සිතින් කාය කර්ම හට ගන්නවා, වචී කර්ම හට ගන්නවා, මනෝ කර්ම හට ගන්නවා. එතකොට ආරක්ෂා නොවිච්ච සිතකින් හටගන්නේ මොන කර්මද? පාප කර්ම, අකුසල කර්ම. එහෙනම් අන්න සිත ආරක්ෂා කරගන්න අදක්ෂ වුණොත් මොකද වෙන්නේ? ඒ සිත කෙලෙස් වලින් තෙත් වෙන්න ගන්නවා. කෙලෙස් වලින් තෙත් වුණාට පස්සේ මොකද වෙන්නේ? කෙලෙස් වලින් කුණු වෙන්න ගන්නවා. එහෙනම් ආරක්ෂා නොකරපු සිත අකුසල කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ඇති කරනවා. ඒ අකුසල කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන්නේ දුෂ්චරිත, කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය කියන දුෂ්චරිත. මේ දුෂ්චරිත නිසා මොකද වෙන්නේ? ඒ චිත්ත සන්තානිය කෙලෙසෙනවා. ඒ චිත්ත සන්තානිය කෙලෙසුනහම මොකද වෙන්නේ? තෘෂ්ණාවෙන් තෙත් වෙනවා. තෘෂ්ණාවෙන් තෙත් වුණාම මොකද වෙන්නේ? රාග දේශ මොහ යනාදී වශයෙන් වූ ඒ අකුසලයන්ගෙන් හිත කුණු වෙන්න පටන් ගන්නවා. කුණු සිතක් ඊට පස්සේ දකින්න හම්බ වෙන්නේ. මේක බුදු පියාණන් වහන්සේ උපමාවකින් පෙන්නනවා. ගෙදරක් තියෙනවා, මේ ගෙදර වහල හරියට වහල නැත්තම්, මේ ගෙදර වහල හරියට සකස් වුණේ නැත්තම් මොකද වෙන්නේ? වැස්සක් වහිනකොට මේ වහලින් තෙමෙන්න පටන් ගන්නවා. තෙමෙනකොට මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම් පරාල තෙමෙනවා, රීප තෙමෙනවා, ඊට පස්සේ ගෙදර බිත්ති තෙමෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පරාල තෙත් වෙනවා, ඊළඟට රීප තෙත් වෙනවා, ඊළඟට බිත්ති තෙත් වෙනවා. ටික දවසක් යනකොට මොකද වෙන්නේ? පරාල නරක් වෙනවා, ඒ කියන්නේ දිරල යන පටන් ගන්නවා, රීප දිරල යන පටන් ගන්නවා, බිත්ති නරක් වෙනවා, පුස් බැඳෙනවා, පැල්ලම් බැඳෙනවා, විනාශ වෙලා යනවා, අන්තිමට මුළු ගේම විනාශ වෙලා යනවා. එහෙනම් වහල හරියට සකස් වුණේ නැත්තම් මුළු ගේම විනාශ වෙනවා වගේ, සිත හරියට ආරක්ෂා කරගත්තේ නැත්නම් ඒ පුද්ගලයා ඉම විනාශ වෙලා යනවා. එහෙනම් දැන් අපට තේරෙනවාද? බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ හුදෙක්ම මේ සිත ආරක්ෂා කිරීම පිළිබඳ ධර්මයේ බව. එහෙනම් සිත ආරක්ෂා කරගන්නට යමෙක් අදක්ෂ වුණොත්, මේ සිත අකුසලයේ පැත්තට නැමිලිමි යනකොට ඒකට ඉඩහැල් ඔන්න ඔය බලාගෙන ඉන්න අඥානයෙක් වුණොත්, එහෙනම් ඔය කිව්ව කුණු සිතකින් යුක්තව කුණු සංසාරයට ඇදගෙන වැටෙනවා. කුණු ගොඩේ උපදින්නත් පුළුවන් කුණු සත්‍ය වේලා. කුණු ගොඩ වල තමයි සංසාරය ඊට පස්සේ ඉන්න වෙන්නේ. ඇයි කුණු සිතකින් වාසය කළේ? ඇයි එහෙම වුනේ? සිත හරියට ආරක්ෂා කරගන්න දක්ෂ වුණේ නැහැ. ඇයි එහෙම වුනේ? ශ්‍රී සද්ධර්මය ඇහුවේ නැහැ. ඇයි එහෙම වුනේ? අසත්පුරුෂයම ඇසුරු කළේ. ඒකයි. එහෙනම් සත්පුරුෂය ඇසුරු කරලා සද්ධර්මය අහන්න ලැබෙනවා. එදාට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අන්නේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය තුළින් අන්නේ පුද්ගලයා සිතේ සංවරය ඇති කරගන්නවා. ඉන්ද්‍රිය භාවනාව වැඩෙනවා, කුසල සංවර සීලයේ වැඩෙනවා, එහැකන නාසයේ දිවසටිනේ මන සංවර වෙනවා. ඒ සිත හරියට අර හොඳින් වහල කෝපු ගයක් වගේ හොඳින් වහල සකස් කරලා තියෙන්නේ. දැන් මේ වහලින් තෙමෙන්නේ නැහැ ගේ. ඒ නිසා මොකද වෙන්නේ? කොච්චර ලොකු ඇස්සක් වැස්සත් පරාල තෙමෙන්නේ නැහැ, රීප තෙමෙන්නේ නැහැ, බිති තෙමෙන්නේ නැහැ. ඒ නිසා පරාල තෙත් වෙන්නේත් නැහැ, රීප තෙත් වෙන්නේත් නැහැ, බිති තෙත් වෙන්නේත් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? පරාල නරක් වෙන්නෙත් නැහැ, රීප නරක් වෙන්නෙත් නැහැ, බිත්ති තෙත්ති බිත්ති නරක් වෙන්නෙත් නැහැ. ඒකේ හොඳ මට්ටමින් පවතිනවා දිගටම. එහෙනම් එතන වහල මනාව සකස් කරගත්ත එකේ වටිනාකමයි තියෙන්නේ. අන්න බුදු පියාණන් වහන්සේ අනුව දේශනා කරන මහණ ගහපතිය මෙන්න මේ ආකාරයෙන් මේ අනුසාරයෙන් මේ ධර්මයේ තේරුම් ගන්න. එහෙනම් ගහපතිය යමෙක් මෙන්න මේ චිත්තසංතානි මනා කොට ආරක්ෂා කරන්නේද අවබෝධින් යුක්තව, එදාට මොකද වෙන්නේ? ඔහුගේ කාය කර්මත් පිරිසිදුයි, වචී කර්මත් පිරිසිදුයි, මනෝ කර්මත් පිරිසිදුයි. ඒ කියන්නේ ඔහු කයෙන් වැරදි කරන්නේත් නැහැ, වචනින් වැරදි කරන්නේත් නැහැ, මානසින් වැරදි කරන්නේත් නැහැ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පින්වතුනි, මෙබඳු මිනිස්සු ලෝකේ ඉන්නවනම් එක මිනිහෙක්ව අඬන්න, තැවෙන්න,
කඳුලක් සුසුමක් ඉතුරු වෙයි. මිනිස්සු දස අකුසලෙන් වැළකීලා ඉන්නවනම් දස අකුසලෙන් වැළකීලා විතර නෙමෙයි ලෝකෝත්තර ධර්මයේ තුර කටයුතු කරද්දී කාමිනුත් වළකිනු. කාමිනුත් වෙන්ගෙනු. බලන්න එදාට කල්පනා කරලා බලන්න. එක මිනිහේටවත් හඬන්න එක මිනිහේටවත් තැවෙන්න කිසිම දෙයක් ඉතුරු වෙයිද කියලා ලෝකේ මාතෘකාව. අඩුවතරමි මහපොළු වින්න අර අන්තිම අසරණ දුගී කුරා කෝඹියටවත් දුකක් අත්තේ ඉදාට. මිනිස්සු මේ දසකුසලේ නිරත වෙලා ජීවත් වෙන නිසා, ඒ කියන්නේ සිත ආරක්ෂා වෙච්ච නැති නිසා. බලන්න හේතුඵල වශයෙන් සකස් වෙන හැටි. ඉපදිච්ච දවස් ඉඳලාම අම්මයි තාත්තයි දෙන්නම අසත්පුරුෂේ වුණාම අම්මයි තාත්තයි දරුවන්ට කියන්නේ බණ අහන්න කියලා නෙවෙයි, ඉගෙන ගනිල්ල ඉගෙන ගනිල්ල ඉගෙන ගනිල්ල ඉගෙන ගනිල්ල ඉගෙන ගන්න එක විතරයි. ධර්මයේ එපා. එතකොට මොකද වෙන්නේ? දෙමව්පියෝ තමයි අසත්පුරුෂ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ දරුවෝ අසත්පුරුෂ ධර්මයේ තුල හැම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ධර්මයෙන් ඈත් වෙලා ගිහිල්ලා චතුරාර්ය සත්‍ය ධර්මීය ඔවුන්ගෙන් ඈත් වෙලා යනවා සදාතනික සැපත. එදාට මොකද වෙන්නේ? සිත පිළිබඳ අනවබෝධයෙන් යුක්ත මිනිසෙක් වෙනවා. කොච්චර ඉහළට ඉගෙන ගත්තත් වැඩන්නේ. ඔබ දැකලා නැද්ද ආචාර මහාචාර රූප වාසීදී වෙනසා ගන්න? ඔබ දැකලා නැද්ද මහා ධනවතුන් කුලවතුන් බලවතුන් ප්‍රසිද්ධ පුද්ගලයෝ සීදී නසා ගන්න? සීදී නසා ගන්න සමාජ තරාතිරමක් අවශ්‍ය නැහැ. එහෙම වුණේ එක හේතුවක් නිසායි. ඒකම එක හේතුව තමයි අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මය අවබෝධ නොකිරීම. ඒකම එක හේතුව නිසාමයි විනාශ වෙලා ගියේ. ඒකට තරාතිරමක් අදාළ නැහැ දාට. කොච්චර බලවතෙක් වුණත් දිලවතෙක් වුණත් සීදී නසා ගන්න ඒ චිත්ත ආවේගය ආවම මච්චුමාර කියලා එකට කියන්නේ කෙලෙසයක්. ඒ මච්චුමාරය නැගිලා ආපු ගමන් එදාට සීදී නසා ගන්න. එහෙම කීදෙනෙක් මැල තියෙනවද ඔබ දැකලා තියෙනවනේ මේ ජීවත් වෙච්ච කෙටි කාලය තුල. නමුත් එබඳු මිනිස්සු වුන් තරම් මේ ලෝකේ ප්‍රකට පුද්ගලයා නැති වශයෙන් බලවත් පුද්ගලයා නැති වශයෙන්. එහෙනම් නුවණින් තේරුම් ගන්න ඕන මේ ධර්මය අවබෝධ කරගත්තේ නැති කමින් අසත්පුරුෂ ඇසුර නිසා සිත අවබෝධ කරගන්න දක්ෂ වුන්නේ. සිත අවබෝධ කරගන්න දක්ෂ වෙච්ච නැති නිසා සිත පිළිබඳ රැකවරණය සැලසෙන්නේ කොහොමද කියලා දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මොකද වුනේ? ඒ අසත්පුරුෂ ඇසුර නිසා දූෂිත වෙච්ච සිතින් දූෂිත සිතින් ගාතියෙන් යුක්තව දූෂිත ගතියෙන් යුක්තවම හැමතිස්සෙම හිතුවා කිව්වා කරා. මනෝපුබ්බං මනෝපුබ්බං ගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසා චේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛ මන්වේති චක්ඛං වහතෝ පදං. ඒ අසත්පුරුෂ සිතම අසත්පුරුෂ මනසම මුල් වෙලා ඒ පුද්ගලයා හිතුවේ කිව්වේ කරේ ඔක්කොම අකුසලයන්. ඒ අකුසලයන් ඔහු පස්සෙන් එන්නේ කොහොමද? අර කරත්තරෝදි පුද්ගලයා පිටිපස්සෙන් එන හරක පිටිපස්සෙන් එනවා වගේ තමයි පුද්ගලයා පිටිපස්සෙන් කර්මයේ ලුහු බැඳගෙන ඉන්නේ. එහෙනම් ඒ විපාකයේ ලුහු බැඳගෙන ඉන්නේ. එහෙනම් බලන්න සිත ආරක්ෂා කරගත්තේ නැති නිසා කය පිරිහුණා, වචනේ පිරිහුණා, මනස පිරිහුණා, ත්‍රිවිධ දුෂ්චරිතයෙන් වැටුණා. ඒ නිසා ඒ පුද්ගලයාගේ ජීවිතේම කුණු වුණා, නාස්ති වුණා, විනාශ වුණා. එහෙනම් සිත ආරක්ෂා වෙච්ච තැන වචනේ පිරිසුදු වෙනවා, කය පිරිසුදු වෙනවා, වචනේ පිරිසුදු වෙනවා, මනස පිරිසුදු වෙනවා. කය කියලා අදහස් කරන්නේ කාය කර්ම. එහෙනම් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පිරිසුදු වෙච්ච දවසට ඒ පුද්ගලයාගේ ජීවිතේ ලස්සන වෙනවා, සුවපත් වෙනවා, සුන්දර වෙනවා, අලංකාර වෙනවා, සුවඳ හමනවා. ඒ සුවඳ අකනිටාවට එනකම් දැනෙනවා. මතක තියාගන්න. මිනිස්සු මේ ලෝකේ දස අකුසලෙන්වත් වෙන් වෙලා අඩුම තරමේ වාසය කරනවා නම්, පංච දුෂ්චරිතයෙන් වෙන් වෙලා වාසය කරනවා නම්, ඒ පිරිසිදු කායකම්ම, වචීකම්ම, මනෝකම්ම ඇති පුද්ගලයාගේ සුවඳ අකනිටාවට එනකම් දැනෙනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් ඒ සුවඳ දැනෙනවා. එහෙනම් ඒ පුද්ගලයා දාට සුවඳ හමන ජීවිතයක් ගත කරන්නේ, සුවඳවත් ජීවිතයක්. හැබැයි අසත්පුරුෂය මුණ ගැහිලා අසත්පුරුෂ ධර්මයෙන් අනුගමනය කළ අසත්පුරුෂයන්ගේ වචිතව කන් දීලා සද්ධර්මයෙන් බැහැර වෙච්ච අඥානයා ජීවත් වෙනවා මේ ලෝකේ. සිත පිළිබඳ අවබෝධයක් නැහැ. සිත ආරක්ෂා කරගන්නේ කොහොමද කියන න්‍යාය ධර්මය දන්නේ නැති නිසා මොකද වෙන්නේ? ඒ අඥානයා තුළින් හැමදිස්සෙම අකුසල කාකම්ම,
වචීකම මනෝකම්මමයි සකස් වෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ඔහු ත්‍රිවිධ දුෂ්චරිතයෙන් වැටිලා ඔහුගේ ජීවිතය දුකටපත් වෙනවා. ඒ ජීවිතේ කුණු වෙනවා, ගන්ධ ගහනවා. එදාට ඒ ගඳ මල පෙරේතයන්ට, මල යක්ෂයන්ට දැනෙනු. ඒ නිසා මොකද වෙන්නේ? දස අකුසලයේම යෙදෙන ඒ අසත්පුරුෂයොත් එක්ක මල පෙරේතෝ ජීවත් වෙනවා. ඒ අසත්පුරුෂය දන්නේ නැති වුණා. ඊට පස්සේ ලෙඩ, රෝග, කරදර, බාධක, දුෂ්ටතා. ඇයි? ගතියද ගතිය සමානයි. අර සුවඳ හමන ජීවිත එතනත් ගතියට ගතිය සමාන වෙච්ච දවසට ඒ සත්පුරුෂයත් එක්ක දෙවරු ජීවත් වෙන. අර අසත්පුරුෂයත් එක්ක මාළ පෙරේතය මාළ යක්ෂෝ ජීවත් වෙන. ඒක තමයි දකින්න හම්බෙන්නේ මේ සමාධියේ. ඇහැට පේන්නේ නැති යථාර්ථයේ ප්‍රඥාවට පේන සමාධියට පේන. ඒ නිසා න බුදු පියාණන් වහන්සේගේ දහම දකින්න පුළුවන් ඉන්නේ ප්‍රඥාවන්තයන්ටයි කිව්වේ ඒකයි. ඒ නිසා පින්වතුනි ඔය සුවඳ හමන ජීවිතයක් ගත කරන්න නම් චිත්තේ පිළිබඳව අවබෝධ කරගන්න ඕනේ. චිත්තේ පිළිබඳව අවබෝධ කරගන්න නම්, ඒ කියන්නේ චිත්තානුපස්සන යුක්ත වාසය කරන්න නම් අන්න අමා ධර්මයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕනේ. ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නම් සත්පුරුෂයම ඇසුරු කරන්න. දැන් ඔබ මේ පැය ගාණක් විසී මේ බණ අහනවානේ. මේ බණ අහනකොට ඔබේ සිත පිරිසිදු වෙනවා. පිරිසිදු වෙනකොට මේ සිතේ අවිඥා බලයක් ගොඩනැගෙනවා. මොකද ඡන්ද චිත්ත විරි විමර්ශා කියන ඉර්ධිපාද වැඩෙනවා. ඉර්ධිපාද වැඩෙන හිතේ අභිඥා බලය වැඩිනවා. ඒ අභිඥා බලයෙන් යුක්ත පිරිසුදු හිතින් ප්‍රාර්ථනා කරන්න ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා කියලා පිරිසුදු හිතින් ප්‍රාර්ථනා කරන්න. එතකොට ඔක්කොම අසත්පුරුෂයෝ ටික ජීවිතෙන් ඉවත් වෙලා යන සත්පුරුෂයෝ විතරක් ඉතුරු වෙයි. දැන් අර අපි මැණික් කරනකොට ඉස්සෙල්ලම වට්ටියට දාගන්නේ මහා පස් ගොඩක්. පස්කොඩ දාගෙන එක පස් තියෙනවා, ගාල් තියෙනවා, ඔක්කොම තියෙනවා ජරාව. ඊට අශෝක දාලා ගරනකොට 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 අන්තිමට අර පස්සරම ඉවත් වෙලා අනවසර රොඩු පොඩි ඉවත් වෙලා අවශ්‍ය ටික විතරක් ඉතුරු වෙනවා. ඒ අවශ්‍ය ටිකනොත් අපිට අවශ්‍ය මැණික්කට විතරක් තෝරලා ගන්න පුළුවන්. ඒ වගේ මේ නිවන් මඟ වඩද්දි අභිඥා බලය පිහිටනවා. ඒ අභිඥා බලයෙන් ඉරක්කති ධම්මචාරී කියලා. කවදාත් මේ රැකවන්නේ ලබන්න බෑ අපිට මේ මුරකාරයෝ තියාගෙන. එහෙම නැත්නම් ඔය එක එක ජාති ආරක්ෂකයෝ තියාගෙන කවදාත් ඒ රැකවන්නේ ලැබෙන්නේ නැහැ. මොකද තමන් ගාව ඉන්න ආරක්ෂකයා තුවක්කුව තියන් ඉන්න මිනිහා, ඒ තුවක්කුව තියන් ඉන්න ආරක්ෂාව පිණිස කියලා හිතන් ඉන්නේ. කවුද දන්නේ ඌ එක තියන් ඉන්නේ තමන්ට වෙඩි තියන්නද කියලා? කවුද දන්නේ? එහෙම වෙච්ච අවස්ථා කොච්චර තියෙනවද? කොච්චර තමන්ගේ මුරකාරයාගෙන් නැත්නම් තමන්ගේ බොඩිගාඩ්ගෙන්, තමන්ගේ කවුරු හරි තමන්ගේ ආරක්ෂකයෙන් මැරුම් කාපිනු කී දෙනෙක් ඉන්නවද මේ ලෝකේ? අර මීට ඉස්සෙල්ලා මම වදක උපමා බුදුපියන් මේ සාරිපුත්තයන් වහන්සේගේ වදක උපමාව උන්වහන්සේ පෙන්නපු වදක උපමාව දේශනා කරා මතක ඇති. අර යම්කිසි ප්‍රභූවරයෙක් මරන්න කවුරු හරි ළඟට එනකොට එන්නේ මිත්‍රයෙක් වශයෙන්. ඇවිල්ලා කාලාන්තරයක් තිස්සේ ඉඳලා ඒ පුද්ගලයාගේ හිත දිනාගෙන දුර්වල අවස්ථාවකදී මරණයට පත් කරනවා. අදටත් මේක ඔය ත්‍රස්තවාදී සංවිධාන වල ඔබ දැකලා තියෙන බුද්ධියන් සරමය කියලා කියන්නේ ඒ ක්‍රමයේ තියෙන අදට. ඉතින් එතකොට තමන් ගාව ඉන්න මිනිහා තුවක්කුවක් තියාගෙන හරි, කඩුවක් තියාගෙන හරි, කිනිස්සක් තියාගෙන හරි, මුගුරක් තියාගෙන හරි තමන් ආරක්ෂා කරනවා කියලා හිතුවට කවුද දන්නේ මේ ආරක්ෂා කරන්න ඉන්නවද මරණයට පත් කරන්න ඉන්නවද කියලා? එහෙනම් හොඳම ආරක්ෂකයා කවුද? ශ්‍රී සද්ධර්මය. ඊළඟට අපිට බෑනේ පිටින් මිනිහෙක්ව බලලා මං කිව්වේ සාරි මේ මහා ඥාන තියෙන අරිහතුන් වහන්සේ කෙනෙක්ට පුළුවන් චේතු පරිඥානෙ මිනිහෙක්ව බලලා මෙයා හොඳ මනුස්සෙක්, මෙයා නරක මනුස්සෙක්, මෙයාගේ චිත්තසංතානෙ මෙයා මතු පිටින් මෙහෙම හිනාවෙල හිටියට, මෙයාගේ අභ්‍යන්තරේ ඉන්නේ මෙන්න මේගේ මල යක්ෂෙක්, මෙයා මතු පිටින් මෙහෙම හිනාවෙල හිටියට මේ මනුස්සයා මහා වංක පුද්ගලෙක්, මොහු වංචනිකේ ඌට තක්කඩියෙක් කියලා එකපාරට පිටින් බලලා තේරුම් ගන්න බෑ. ඒතකොට මිනිසු කියන්නේ මිනිසුන් කාලා බලන්න බෑ කියලා අපට. මිනිස් මිනිසාමයි ලෝ දෙවියන් වන්නේ, මිනිසාමයි ලෝ තිරිසන් වන්නේ කියලත් කියනවා. සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්ට මිනිසා කියලත් කියනවා. ඉතින් එතකොට යම්කිසි ආකාරයකින් ආර්ය ඥානයකින් එහෙම දැකීමේ හැකියාවක් පහළ වුණු නිසා නැත්නම් සාමාන්‍ය මනුස්සයන්ට කොහොමටවත් බෑනේ තමන් ගාව හිනාවෙල ඉන්නේ සත්පුරුෂිත අසත්පුරුෂිත කියලා තේරුම් ගන්න. එහෙනම් අපි ඒක පවරමු කාටද? අපේ මහා පුණ්‍ය බලයට. ඒ ඒ ඩියුටිය, ඒ රාජකාරිය කොහොමද? තමන් විසින් මේ ධර්මය හොඳින් ශ්‍රවණය කරලා
සිත පහදවගෙන සිත පිරිසුදු කරගෙන අති උත්තරේතර බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි මහා ගෞරවනීය ප්‍රසාදයෙන් මේ ආකාරයෙන් කටයුතු කරලා චිත්තසංතානයේ ගොඩනැගෙන මෙහි අභිඥා බලෙන් ප්‍රාර්ථනා කරන්න ඉමිනා පුඤ්ඤ කම්මේන කියන ගාථාව සජ්ජායනා කරලා හදවතට එකඟව පිරිසිදු අවංකෝ. එතකොට මොකද වෙන්නේ? අසත්පුරුෂෝ ටික විසිරෙල යනවා. සත්පුරුෂෝ විතරක් ජීවිතේ ඉතුරු වෙයි. එහෙම නොවී මේ ගමනේ යන්න බෑ. මොකද අසත්පුරුෂය අසත්පුරුෂයාමයි. අසත්පුරුෂය කවදාවත් බොහෝ දුරට නිවනට වලකපනවා මිසක්, ඒ කියන්නේ නිවන් දකින්න නොදී කකුලෙන් අදිනවා මිසක් කවදාවත් යන්න කියලා ආශිර්වාද කරන්නේ. එනිසා ඔබ ප්‍රාර්ථනා කරන්න පිරිසුදු හිතෙන් එසේ. එතකොට මොකද වෙන්නේ? සත්පුරුෂය ඔබේ වටේ ඉතුරු වෙයි. අසත්පුරුෂෝ ටික ඉවත් වෙලා යයි. එතකොට අසත්පුරුෂය අසත්පුරුෂ ධාතුවට සංසන්දනී ධාතු සංසන්දන සූත්‍රයේ අසත්පුරුෂයා අසත්පුරුෂ ධාතුවට ආකර්ෂණය වෙනවා. සත්පුරුෂයෝ සත්පුරුෂ ධාතුවට ආකර්ෂණය වෙනවා. එතකොට නැත්තම් මේ ගමන යන්න බෑ. මොකද දැන් මේ කතාවත් පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. දැන් මේ බණහන අය ගොඩ දිනෙක කියන දෙයක් තමයි අපි ඒ කාලේ හොඳට කාලා බීලා විනෝදින් හිටියා. ඒ කාලේ ගොඩාක් යාළු හිටියා, සෑහෙන යාළු හිටියා. දැන් බණහන්න ගත්තට පස්සේ ඒ කවුරුවත් නැහැ කියේ. ඔබ කවදා හරි දවසක පැවිද්දට පත් වුණොත් ඔබට බලා ගන්න පුළුවන් ওই බණහදි වටේ හිට වටේ පිටේ හිටපු උන්දල ටිකක් එදාට නැහැ කියේ. පැවිදි වෙච්ච දවසක එහෙම බලා ගන්න පුළුවන්. මොකද මිනිස්සෙකින් යම්කිසි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ලෞකික වශයෙන් කාමෙන්, කාමයේ පිණිස ආස්වාදයේ පිණිස ගත හැකි ප්‍රයෝජනයක් තියෙනම් විතරයි මේ කපුට ඌරු වගේ අර අර වටේ ඒක රාශිය වෙලා ඉන්නේ මනුස්සයා අසුචි ටිකක් විසි කරනකම් කන්නේ. හැබැයි එහෙම අසුචියක් ගන්න බැහැ කියලා දැන් පේනකොට දැන් සුචි විතරක් නම් තියෙන්නේ, දැන් පිරිසු ධර්මය විතරක් නම් තියෙන්නේ. එදාට මොකද වෙන්නේ? අර කපුට ඌරු ටික ඈතට යනවා. උන් එන්නේ අය ඇසුරු කරා. ඒක හොඳට තේරුම් ගන්න. කවදාවත් කාලා බීලා විනෝද වෙද්දි කරට අත දාගෙන හිටපු යාළුවෝ ඔබ මේ ධම්ම මාර්ගය යනකොට ආයෙ මුණ ගැහින්නේ නැහැ. ඒක තමයි මේ ධර්මතාවයේ හැටි. ඒකයි කිව්වේ මිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගම. බාලයන්ගේ සමාගමෙන් ඉවත් වෙන එදාට. මොකද ඔබ පිරිසුදු හිතින් ප්‍රාර්ථනා කරලා තියෙන මේ ප්‍රාර්ථනාව නිසා ඔබට එදාට සත්පුරුෂ මුණ ගැහෙනවා. ඒ කාරණාව තේරුම් ගන්න ඕනේ. මොකද ඒ කාරණාව වැඩිපුර පැහැදිලි කරේ ඇයි? නැත්තම් ලත්තනමලෝ ඉවන් මග. ඔබේ ඇසුරේ ඉන්නේ අසත්පුරුෂයෝ නම් අනිවාර්යයෙන්ම ඔබ රැගෙන යන්නේ වැරදි පාරකටමයි. අහන්න දෙන්නේ ආයි. බොහොම අමාරුවෙන් දත කාලා දහ දුක් ඉඳලා යන්දන් සද්ධර්මයේ අහන්න පටන් ගත්තා විතරයි අසත්පුරුෂයෙක් ඔබේ ඇසුරට වැටුණොත් ඔබ අර නියත සම්බෝධි පරායනෝ කියන තැනට ආවේ නැත්තම්, ඒ කියන්නේ පරප්‍රත්‍ය රහිතව ධර්මය අවබෝධ කරගෙන මග වඩන්න පුළුවන් මට්ටමේ ඥාන ශක්තියක් ඇති පටම ශ්‍රාවකයා බවට පත් උනේ නැත්තම් ඔබ වැදලා දානවාමයි අසත්පුරුෂයා අප සංසාරයට ආයේ ගෙන සැකයක් නේ. ඒකමයි ඉතින් පරිස්සම්නේ මේ බණ අහන හැම කෙනෙක්ම ඔබ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැකහැර ප්‍රත්‍යක්ෂයෙන් ඒ ධර්මය අවබෝධ කරගත්ත මට්ටමකට සච්චිකාතබ්බන්ති තමා තුළින්ම සාක්ෂාත් වෙච්ච මට්ටමකට ඇවිල්ලා නැත්තම් තාම පරිස්සම් ඉන්න ඇසුරු කරන මිනිස්සු කියන්නේ. මොකද මාරා වේෂයෙන් ඔබ ගාවට එනවා මිනිස්සු. ඇවිල්ලි වරලා ඔබ ওই ධර්මයෙන් ඈත් කරනවා. හොඳට මතක තියාගන්න මම මේ කියන්නේ. මේ මේ සේම සිද්ධ වෙනවා. ඔබ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන පරප්‍රත්‍ය රහිත තැනකට පත් වෙලා නම් ඉන්නේ ඔබව නැවත ඒ මාර්ගයෙන් ඉවතට දාලා දාන්න බෑ කිසි කෙරෙට්ට. හැබැයි ඔබ තාමත් සැකහැරේ ධර්මය අවබෝධ කරගත්තේ නැත්නම් අවබෝධ කරගත යුතුයි කියන මට්ටමින් ඉඳලා ධර්මයට සමීප වෙනකොට මාරාවේශයෙන් ওই මාරයෝ ටික ඔබ වටේට ඉන්න ගන්නවා. ඇවිල්ලා ඔබට කියයි බණ අහන්න එපා, වහන්න එපා, අර කහපල්ලා, මේ කහපල්ලා. දැන් අහලා ඉස්සෙල්ලා මෙහෙමයි. මිනිස්සෙක් යමක් හරිද වැරදිද කියලා තේරුම් ගන්න ඉස්සෙල්ලා බණ අහන්න ඕන. ඉස්සෙල්ලා බණ අහන්න ඕන. බණ අහලා විමර්ශනය කරන්න ඕන ප්‍රඥාවෙන්. එතකොට තේරෙයි මේ ධර්මයේ සම්දිට්ඨික ධර්මයක්ද නැද්ද කියලා. ඒ කිව්වෙ මොකක්ද? තමා තුළින් මේ ධර්මය දකින්න පුළුවන්ද බැරිද කියලා එතකොට එනවා නිගමනය. සම්දිට්ඨික නොවේ නම් ධර්මය බැහැර කරලා දාන්න. ඒ කියන්නේ ඒ කියන ධර්මය තමන් තුළින් දකින්න බැරි නම් ආස්වාදේ කාම ආදීන මෙනෙහි කරද්දී රාගදේශ මොහ දුර වෙන බව තමන්ට සම්දිට්ඨිකව දකින්න පුළුවන්. ඒ කියන්නේ තමා තුළින්ම දකින්න පුළුවන්. හැබැයි
යම් කිසි දහමක් දේශනා වෙනවා ඒක තමා තුලින් දකින්න බෑ ඒක පුදුමාකාර එකක් කරගන්න බැරි එකක් කියනවා අර කොසෝ රජතුමා එක්තරා දවසක මහා මාර්ගේ ගමන් කරනකොට දැක්කා එක්තරා රූමත් ස්ත්‍රියක් ඉන්නවා උඩු මහලක ඊට පස්සේ මේ ස්ත්‍රිය කෙරෙහි හිත බැඳුනා කොසෝ රජතුමාට ඊට පස්සේ සේවකයෙක් කියලා ඇහුවා අර ස්ත්‍රිය අස්වාමිකද සස්වාමිකද කියලා දැනගෙන වරින් කිය. ගිහිල්ලා ඇහුවා මොකද සස්වාමිකයි. කසාද බැඳලා ඉන්නේ. දැන් මොකද කරන්නේ? රජා වුණත් නීතිය කඩන්න බෑනේ. උපක්‍රමයක් කල්පනා කරා. මොකද්ද? නැති වරද්දක් පටවල ඉවර වෙලා මේ පුරුෂයව මරලා දාන්න ඕන කියලා රජුරුවන්ගේ රාජකාරියක් තියෙන එහෙම කොහම ඉන්න එහෙම එන්නේ නැතුව ඉන්න බෑනේ. රජුරුවන්ගේ රාජකාරියක් තියෙන වහම වරින් රජවාසලට කියලා අර ස්ත්‍රියගේ ස්වාමියාව කැඳෙව්වා. කැඳවලිවල මොකද කරේ? ගේන්න බැරි ජාති දෙකක් කිව්වා. නාගලෝකෙන් කඩුපුල් මලුත් මහ මුහුදෙන් මඩත් අරන් වරින් කිව්වා. ගැඹුරු මුහුදෙන් දෙක මේ පුරුෂයාට කරන්න බැරි දෙයක්. ගේන්නත් ඕන දවස් වෙනකොට. අවශ්‍ය වෙනකොට ගේන්නත් ඕන. නාගලෝකෙන් කඩුපුලුයි මහ මුහුදේ ගැඹුරු මුහුදේ මඩයි. කොහොම ගේන්නද? ඒ කියන්නේ කරන්න බැරි වැඩක් අර කිව්වා. ඇයි ඒ මරලා දාන්න? නමුත් ඔහුගේ වාසනාවකට ඔහු ගංගාවට ගිහලා අඬන්න ඉන්නකොට නාගරාජය ඒ කියන්නේ නාග කියන දේව කුලේ දෙවියෙක් මතු වෙලා ඔහුට පිහිට පිණිස කඩුපුල් මලුයි මඩයි ගෙනත් දුන්නා. එතනින් හැර කතාව තව තියෙනවා. ඉතින් මම දැන් කිව්වේ ඔන්න ඔය වගේ මිනිස්සු ඉන්නවා. මේ ධර්මයේ තුලින් කරන්න බැරි වැඩ කියනවා. ඊරහඳ තාරකාදිකේ කොඩි ගහපල්ලා. එතකොට මලට සෝවාන් වෙන්න පුළුවන්. තව ඉතින් ඔය ඊට වඩා දේවල් මම කියන්න කැමති නැහැ. ඊට පස්සේ වාද විවාද ගහමරා ගැනීම ප්‍රචණ්ඩතා ත්‍රස්තවාදය දකින්න හම්බෙන්න නිසා අපි ඒවා රුචි නොකරන නිසා එතනින් එහාට තේරුම් කරලා දීලා වැඩක් නැහැ. ධර්මයේ සම්දිට්ඨිකය තමා තුළින් දකින්න එච්චරයි ගැන කියන්න තියෙන්නේ ඒ සම්බන්ධයෙන්. එතකොට ඒ සම්දිට්ඨික ධර්මය තමා තුළින් දැකලා ඒ ධර්මයට කන් දෙන්න ඕනි ඉස්සෙල්ලම සම්දිට්ඨිකද නැද්ද කියලා බලන්න. නමුත් සමහර අසත්පුරුෂය ඉන්නවා ඔබටත් මේ අය මුණ ගැහිලා ඇති සමහර විට ඔබේ වාසනාවකට ගැලවිලත් ඇති. මොකද්ද? ධර්මය අහන්නව දෙන්නේ නැහැ. අහන්න හදනකොටම එපා එපා ඔය බණ අහන්න එපා. ඕක අහන්න එපා මෙන්න මේක අහපල්ලා කියලා මොකක් හරි මුලාවට පත් කරන්නා වූ ධර්මයක් දෙන්න පුළුවන් ඔබට. ධර්මයක් නේ අධර්මයක්. එහෙම එනවා. එහෙම ආරංචි තෝරන තරම් තියෙනවා. මානුෂයන්ට කරුණාවෙන් ධර්මයේ දේශනා කරන්න සංසාර දුකින් ඉතර වෙන්න. වාද වේද වාද ભેද විවාද පිණිස නෙමෙයි මේ ධර්මය. කල්ලි වාද පිණිස නෙමෙයි මේ ධර්මය. සංවිධාන ආයතන පිණිස නෙමෙයි මේ ධර්මය. පිරිවර සම්පත්තිය පිණිස නෙමෙයි මේ ධර්මය. දර ධාන්‍ය පරිස්කාර රැස්කර ගැනීම පිණිස නෙමෙයි මේ ධර්මය. ලෝකෙ කිසිම ඔය පංච උපාදානස්කන්ධයට තුච්ච පංච උපාදානස්කන්ධයට අයිති කිසිවක් කිසිම රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් රැස්කර ගැනීම පිණිස නෙමෙයි මේ ධර්මය. ඒ තුච්ච නින්දිත පංච උපාදානස්කන්ධයෙන් නික්මෙම පිණිසයි මේ ධර්මය. එනිසා පින්වතුනි මේ ධර්මයේ හුදෙක්ම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නාමින් මහා කරුණාවෙන් උන්වහන්සේගේ මහා කරුණාවෙන් දේශනාවෙන් අන්න එක තෝරගන්න ඕන. එනිසා බණපදයක් අහන්න ගියාම මිනිසයන්ට ඒ අවස්ථාව නැති කරලා දාලා නැති අදහස් නැති දෘෂ්ටි දාලා සත්පුරුෂයෙක් වශයෙන් තමයි පෙනී හිටින්නේ. සත්පුරුෂයෙක් වශයෙන් සමහර සුදු ඇඳගෙන එහෙමත් ඉන්න පුළුවන්. කතා කරන්නේම නිවන ගැන වෙන්න පුළුවන්. කතා කරන්නේම ධර්මය ගැන වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔබේ මායя වෙන්නේ එබඳු අසත්පුරුෂයමයි. ඔබට උදව්වක් කරන්න වගේ ඇවිල් ඉවර වෙලා ඔබේ නිවන් මඟ අහුරන ඒ වගේ අසත්පුරුෂ ආදමිය මුණ ගැහෙන්න පුළුවන් ජීවිතේ. වහාම යකින් නිදහස් වෙන්න. හොඳින්ම දැනගන්න ඒ වගේ අය ලං වෙලා ඔබට උපදෙස් දෙනකොටම ඔබේ ධාරි කියන්න ඔබ ඔබේ වැඩක් බලා ගන්න. අපි අපේ වැඩක් බලා ගන්න. මොකද මම මෙහෙම කියන්නේ මේ සියල්ල නිකන් කියනෝනේ අහේතුක නෙවෙයි කියන්නේ සියලු හේතු සාධක ඇතුවයි කියන්නේ. සියලු හේතු මේ ධර්ම දේශනා තුළදී දිගහරින්න මම කැමති නෑ. හැබැයි මේ සියල්ල හේතු සාධක ඇතුවයි මිසෙ පැහැදිලි කරා. ඒ නිසා ඒ බඳු අසත්පුරුෂයෙකුට මුණ ගැහෙන්න පුළුවන්. ඒ අසත්පුරුෂයෙකු මුණ ගැහුණොත් කිසිම දවසක ඔවුන්ගේ ඒ නින්දිත කතාවට කන් දෙන්න එපා. ඉස්සෙල්ලම ප්‍රඥාවන්ත සත්පුරුෂයෙක් වශයෙන් ධර්මයට කන් දෙන්න. කන් දීලා ඔබේ ප්‍රඥාවෙන් ඒ ධර්ම විමර්ශනය කරා. එහෙම විමර්ශනය කරද්දී ඔබතුලින් ධර්මයේ පේටි නැත්තම් ඒ ධර්මයේ ඔබට ප්‍රඥාවෙන් අත්දකින්න බැරි නම් ඒ ධර්මයේ බැහැර කරා.
ඒකට කමන්නේ. හැබැයි කිසිම ආකාරයකින් බෙහෙත් කලඳක්වත් බොන්නේ නැතුව රෝගය ඒ බෙහෙත් කලඳකින් හරි සුව වුණාද නැද්ද කියලා සුව මාත්‍රයක්වත් අත්දකින්න නැතුව මේ බෙහෙත් බොන්න එපා, මේ බෙහෙත් හොඳ නෑ, මේ බෙහෙත් වැරදි කියලා කියන්න එපා. එහෙම වුණොත් අපේ ජීවිතයත් කුණු වෙලා කුණුවලක තමයි ඉන්න වෙන්නේ. කුණු පෙරේතෙක් වෙලා කුණාපාසාදි නැත්තම් පාසු පිසාචාදි මල පෙරේතෙක් වෙලා ඉන්න පුළුවන්, නැත්තම් නිරේක පැහෙන්න පුළුවන්. ඇයි? සද්ධර්මයට වල කැපීම නිසා. එතකොට පින්වතුනි, ඔන්න ඔය ආකාරයෙන් ඒ සූත්‍රය ගැන විස්තර කරන්න පුළුවන්. ඉදිරියේදී අපි සූත්‍ර දේශනා වෙන වෙනම විග්‍රහ කරද්දී තව ඒ ගැන මම පැහැදිලි කරනවා. ඊළඟට අපිට තවත් දැනගන්න ඕන විශේෂ දහම් කාරණා කිහිපයක් තියෙනවා මේ චිත්තානුපස්සනාව යටතේ. මේ හැම දෙයක් ගැනම අවබෝධයම තමයි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. නැත්තම් මොන චිත්තානුපස්සනාවද? අජ්ජත්තං මේ චිත්තං තිතං භවිෂ්‍යති සුසන්තිතං නැච උප්පන්න පාපක කුසල ධම්මා චිත්ත පරියාදාය තස්සන්ති එවං හිතේ බික්කු සික්කිතබ්බං. මහණෙනි, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි. යම් හේකින් ඔබගේ ආධ්‍යාත්මික වූ හිත එකඟ වන්නේද, තැන්පත් වන්නේද, උපන් ලාමක අකුසල ධර්මියෝ හිත පැතිර නොපවතින්නේද යනුයි. ඒ කියන්නේ හැම තිස්සෙම සිත පිළිබඳව මෙනෙහි කරද්දී බලන්න ඕන ඒ මොහොතේදී මේ සිත දැන් මේ වෙලාවේ කුසලයේද පිටලා ඉන්නේ, අකුසලයේද පිටලා ඉන්නේ කියලා හැම තිස්සෙම බලන්න ඕන. එහෙම නොබලා දැන් අකුසලයේ පිටලා තියෙන බව පෙනිපෙනි ඒ අකුසලෙන් හිත මුද්දව ගන්න ඔබ උත්සාහය දරන්නේ නැත්නම් දැන් මෙතෙක් කර දේශනා කරපු සූත්‍ර වලට සමානයි ඒ අදහස. නමුත් එතන තව අපිට ගන්න දෙයක් තියෙනවා. ඒ මොහොතේදී මේ තමයි චිත්තානුපස්සනා. මේ චිත්තානුපස්සන ඒ මොහොතේදී හිත පිහිටලා තියෙන්නේ කුසලයේද අකුසලයේද කියලා පැහැදිලිව දකින්න ඕන. මේ හිතද මේ වෙලාව විසිරිලාද පවතින්නේ? මේ පංච නීවරණ පිළිබඳ වෙන වෙනම හිතන්න ඕන. ඊට අමතරව හිතන්න ඕන දැන් මේ කුමන අරමුණකින්ද මේ හිත ක්‍රියාත්මක වෙන්නේ? දැන් ඔබ මේ වෙලාව බණහන, දැන් මේ වෙලාව ඔබ සීකල බැලුවොත් ඔබේ හිත පිරිසිදු හිතක්, අරමුණ පිරිසිදුයි, ධර්මයේ පිහිටලා තියෙන හිත. දැන් මේ වෙලාවේ චිත්තානුපස්සන ධම්මානුපස්සන ඔක්කොම වැඩෙනවා. දැන් මේ දේශනා ඔක්කොම ඉවරුනහම කාය වේදනා චිත්ත ධම්ම කියන අනුපස්සන හතර එකට එකක් සමානුපාතික සමානාන්තරව වැඩින හැටි, සමාන්තරව වැඩින හැටි විස්තර කරලා දෙනවා ඉස්සරහට. දැන් ඒවා ඒකට ඔක්කොටම කලින් ඊට ඉස්සෙල්ලා මේ අනුපස්සන හතර විස්තර වෙන්න ඕන. එහෙනම් ඔන්න ඔය විදිහට අපි හැමතිස්සෙම සිත දිහා බලන්න ඕන. මේ සිත ආධ්‍යාත්මික වූ මේ සිත කුමන අරමුණක් කරාද දැන් මේ වෙලාවේ පිහිටලා තියෙන්නේ? මෙන්න මෙහෙම බලන්න සමත් වෙන්න ඕන. දැන් ඔහොම බලන් ඉන්නකොට ඔබට පෙනෙයි ටිකක් වෙලා යනකොට දැන් උදේ ඔබ නැගිටිනවා. අපේ උපාසක අම්ම කෙනෙක්ම කියපු කතාවක් මට මතක් වුණා. දැන් උදේ නැගිට්ට ගමන් අදිෂ්ඨාන කරනවා කිව්වා, කොහොම හරි මම මේ සිත ධර්මයේ පිහිටවගෙන අද දවස ගත කරනවා කියලා. රාගයට, දේශයට, මෝහයට නැඹුරු වෙනට නොදී පරිසම් කර ගන්නවා කියලා. ඒ ස්වාමිනාද ටික වෙලාවක් යනකොට දන්නේම නැතුව හිත එක්ක රාගේ පැත්තට ගිහිල්ලා, එක්ක දේශේ පැත්තට ගිහිල්ලා, එක්ක මෝහේ පැත්තට ගිහිල්ලා නේ කියලා. දන්නේම නැතුව සිත එමේ අත සරිසරනවා නේ කියලා. ඔව්. එහෙම උනේ ඇයි? වචනින් පාවිච්චි කළා දන්නේම නැතුව කියලා. දන්නේම නැතුව උනේ ඇයි? දන්නේම නැතුව උනේ සිහි බුද්ධියෙන්, සිහියෙන්, ප්‍රඥාවෙන්, සති සම්පජඤ්ඤයේ දුර්වල නිසා. සති ඉන්ද්‍රියයි ප්‍රඥා ඉන්ද්‍රියයි දුර්වල නිසායි එහෙම වුනේ. සති ඉන්ද්‍රියයි ප්‍රඥා ඉන්ද්‍රියයි දුර්වල නිසා. සති ඉන්ද්‍රියයි ප්‍රඥා ඉන්ද්‍රියයි බලවත් නම් එහෙම වෙන්නේ නැහැ. හැබැයි තේරුම් ගන්න ඕනේ දැන් මේ ධර්මීය 100%ක් එක සැරේම සියලු ප්‍රතිඵල ලැබෙන්නේ නැති බව. දැන් කවුරු හරි හිතනවනේ මේ බණ ටික අහලා අදරෑ ඉඳලා හරි හෙට උදේ ඉඳලා හරි සිහියයි ප්‍රඥාවයි වැඩිලා පූර්ණ වෙලා උපරිම ආකාරයෙන් සතර සතිපට්ඨානයෙන් බෙහෙත්ලා ඉන්නවා කියලා. එහෙම වෙන්නේත් නැහැ. ගහක් හිටවලා දැන් අපි අද උදේ හෙට උදේ වෙනකොට ඔක මහා වෘක්ෂ ගහක් වෙලා තියෙනවා. ඒ ගහට අවශ්‍ය පොහොර ටිකයි වතුර ටිකයි දාන්න ඕන. නිසි ආකාරයෙන් අවශ්‍ය පොහොර වතුර ටික ලැබෙනවා නම් ගහ ලොකුයි බලාගෙන ඉන්නකොට යම් දවසක් යනකොට ඒ පුංචි පැලේ මහා වෘක්ෂයක් බවට පත් වෙයි.
ඒ වගේ මතක තියාගන්න මේ නිවන් මඟ කියන එක එහෙම මොහොතින් වඩන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම පුළුවන් වුණා නම් මේ වගේ පဋාණ හතරකින් යුක්ත මහා ගැඹුරු ධම්ම විග්‍රහය බුදු පියාණන් වහන්සේ දේශනා කරයි. අවුරුදු 7ක් යනකම් සතර සතිපට්ඨානෙ දික් කරයිද? දැන් මීට ඉස්සෙල්ලා සතියකට මම ඔබට කිව්වා ගිය සතියේ මහාසිව මහරහතන් වහන්සේ ගැන ශිෂ්‍ය විතරක් 30,000ක් ඉඳලා තියෙනවා. ත්‍රිපිටකයේ කෙලපැමිණි උත්තමයෙක්. හැබැයි උන්වහන්සේට අරිහත් ඵලයට පත් වෙන වසර 30ක් ගියා කැලේට ගිහිල්ලා. දැන් එතකොට සම්මා සම්බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා මහණ සතර සතිපට්ඨානය නියමානුකූලව විදිහට වැඩුවොත් උපරිම අන්දමින් වැඩුවොත් දින 7යි. දුර්වල මට්ටමින් වැඩුවත් අවුරුදු 7යි කියලා උපරිම. ඒ කියන්නේ අවුරුදු 7ක් ඇතුළත අරිහත් ඵලයට පත් වෙන්න ඕන. එතකොට අර මහාසිව මහ රහතන් වහන්සේට අවුරුදු 30ක් ගියයි. දැන් වගේ උදාහරණ ඕනතරම් තියෙනවා. එනකි තේරුම මොකද්ද? බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ නිවැරදිම ආකාරයෙන් ය වැඩුණොත් මෙන්න මෙච්චර කාලයක් ගත වෙන්නේ කියලා. නමුත් පින්වතුනි අපේ තියෙන ශ්‍රද්ධා වීර සත් සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන නානත්වයේ මත එහෙම එච්චර සුළු කාලෙකින් හරි එහෙම වැඩිනවා කියලා හිතන්න බෑ. ඒකේ තේරුම වර්ධවා ගන්න එපා කවුරුවත්. ඒකේ තේරුම අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් 40ක් 50ක් යනවා කියන එක නෙවෙයි. එහෙම කියන්න බෑ අපට. දැන් බක්කුල මහරහතන් වහන්සේ දින 7න් රහත් වෙනවා. දින 7න්. නමුත් බක්කුල මහරහතන් වහන්සේ දින 7න් රහත් වුණාට බක්කුල මහරහතන් වහන්සේ බණපදයක්වත් දේශනා කරන්න බැරුණා ලෝකයට. උන්වහන්සේ නිරෝගී සම්පන්න මහරහතන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබුවා විතරයි. හැබැයි දවස් 7ක් රහත් ඵලයට පත් වුණා. නමුත් සාරිපුත්තයන් වහන්සේ මොග්ගල්ලාන වහන්සේ එහෙම ඉක්මනින් රහත් වුණේ නැහැ. ටික කාලයක් ගත වුණා. මොග්ගල්ලාන වහන්සේ නම් වීරිය සිඳගෙන කුසීත වෙලා අලස වෙලත් හිටියා. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කරුණා මහිමින්මයි උන්වහන්සේ අරියත් ඵලයට පත් වුණේ. එතකොට දැන් බක්කුල මහරහතන් වහන්සේ දින 7න් රහත් වුණා කියලා සාරිපුත්තයන් වහන්සේ මොග්ගල්ලාන වහන්සේ අභිභවා යන්න පුළුවන්ද? එතකොට උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන්න ඇති. හැබැයි එහෙම වුණා කියලා ඒකේ තේරුම ඉක්මනින් රහත් වුණා කියලා හරි පහුවෙලා රහත් වුණා කියලා හරි එතනින් ඒ උත්තමයාගේ ගුණ මහත්තේ අඩු වැඩියක් වෙනවද? ඒ කියන්නේ දැන් ඉක්මනින් රහත් වුණොත් ගුණ මහත්තේ වැඩිද? පහුවෙලා රහත් වුණොත් ගුණ මහත්තේ අඩුද? එහෙම එකක් නැහැ. ඒ ඉන්ද්‍රිය ධර්ම මෝරාපු කාලෙට ඒ ඵලය ලැබෙනවා. ඒ නිසා ඒකට කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ කියපු ටික හරියට කරගෙන යන එක විතරයි. එහෙනම් අපි බලන්න ඕන හැමතිස්සෙම මේ හිත කුමන අරමුණේද පිහිටලා තියෙන්නේ. මේක සිහි කරලා පුරුදු වෙන්න ඕන. ඒකයි මේ වචන හත අමතක කරන්න එපා. ආශේවිතා වචන ටික ආශේවිතාගේ ඇසුරු කිරීම නිසා හට ගන්න භාවිතාය, බහුලීකතාය, අනුට්ඨිතාය, වත්තු කතා, යානි කතා, පරිචිතා, සුසුමාරද්ධාය. හැම තිස්සෙම මේක සිහි කරන්න. මේ ධර්මයේ මනාකොට භාවිත කරන්න ඕන, බහුල කරන්න ඕන භාවිතේ හැම තිස්සෙම. ඊළඟට අනුට්ඨිතාය, හැම තිස්සෙම අකුසලයට නැඹුරු වෙන හිත ආපහු අකුසලෙන් මුදවගෙන කුසලයේ රඳවන්න ඕන. හැම තිස්සෙම කුසලයේ රඳවන්න ඕන. රාගයේ, දේශයේ, මෝහයේ දෙසට පතිත වෙන සිත සෑම විටම නැවත නැවත ඔසවා ඔසවා තබන්න ඕන අපව නෙක්ඛම් මේ දෙසට, අව්‍යාපාදයේ දෙසට, අවිහිංසාව දෙසට හැමතිස්සෙම. එතකොට ඒක හොඳින් ප්‍රගුණ කරන්න ඕන. මනාව පිළිවෙලකට ප්‍රගුණ කරන්න ඕන. වත්තු කතා ඒක ඒ ධර්මය සිහි කරන සැනින්ම සිහිවෙලෙන මට්ටමට, කියන්නේ යම් කිසි අනුපස්සනාවක් සිහි කරන සැනින් සැනින් නැగిලෙන මට්ටමට වත්තු කතා, යානි කතා වශී කරගන්න ඕනේ ධර්මය. පරිචිතාය දීර්ඝ කාලයක් තිස්සේ හොඳින් මනාව ප්‍රගුණ කරමින් කාලාන්තරයක් තිස්සේ ධර්මය හදාරන්න ඕන. ඊළඟට සුසමාරද්ධාය හැම විටම ඒ ධර්මයේ සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වෙනවා නම් ඒ හැම අවස්ථාවකදීම ඒ මනාකොට අරමුණ ලද වීරිකින් යුක්ත වෙන්න ඕන. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා මේ වීරයේ තියෙන කොටස් තුනක් ඉස්සරහට ඉගෙන විස්තර කරන්න එනවා. ඒ නිසා මම ඒ කියන්නේ එදාට කියනවා. නමුත් දැන් කෙටියෙන් කිව්වොත් ආරම්භ ධාතු කියන්නේ දැන් මේ ධර්මීය දැන් බණහන්. දැන් උදාහරණයක් මේ ධර්මයේ දේශනාව ගැන. දැන් බණහන් වීරිය තියෙන ඕන ඔක්කොටම කලින්. ඒ නිසා මේ කටයුතු ආරම්භ කරන්න වීරියක් ඕන. බණහන් පටන් ගන්න ඕන. අන්න ආරම්භ ධාතු. ඊළඟ මොකද වෙන්නේ?
ඒ බණහමින් ඉන්නකොට නිදිමත හැදෙනවා, කුසීතකම හැදෙනවා, අලසකම ඇති වෙනවා, කුසීත භාවයට පත් වෙනවා මේ තුච්ච හිත. ඒකද මේ හිතේ හැටි? දැන් ඔබ ආස්වාදයක් පිණිස ගියා නම් මේ වෙලාවේ ඔබට දකින්න පුළුවන් මේ හිත හරි ප්‍රමෝදයෙන් ඉන්නේ, ප්‍රබෝධයෙන් පිබිදිලා උඩ පනිනවා, නටනවා, hina වෙනවා, ගයනවා, වයනවා. නටන්න ඕන පිස්සු ටික ඔක්කොම නටනවානේ. ඇයි ඒ? කර්ම රැස් වෙනවා. මොහොතක් පාසා කර්ම රැස් වෙනවා නම් මේ සිත අවදි වෙලා ඉන්නේ, එළි වෙනකන් හරි. හැබැයි කර්ම රැස් වෙන්නේ නැත්තම් ඔන්න අකුලෝන ඇතුලෙන් අකුලෝනවා, කම්මැලිකම එනවා, ඈනුන් යනවා. සමහර මිනිස්සු ඈනුන් යනකොට බඩවැලුත් පේනවා. ඒ තරම් ලොකුවට කටහැරලා ඈනුම යවනවා. මේ මේ ආරම්භිති මම දැකලා තියෙනවා. ඒ තරම්ම කම්මැලිකමක් එනවා. ඒ බන ඒ පුද්ගල ඉස්සරහා කියාගෙන ඉන්නකොට අපට කම්මැලිකම එනවා. ඒ තරම් ලොකු කුසීතකමකින් පෙළෙනවා. ඊළඟට එතකොට මෙන්න මේ විදිහට කුසීතකමින් හිත පෙළෙනකොට අලස වෙනකොට එතනින් නැගී හිටින්න වීරිය තියෙන්න ඕන. නික්කම ධාතු නැත්තම් අර මඩගොඩට වැටිච්ච අලිය වගේ ඔන්නෝහි ඉන්නවනම් සැතපීලා ඒක සැපක්ද කියලා. එහෙනම් එතන නික්කම ධාතුව නෑ, ආරම්භ ධාතුව විතරයි. ඒ කියන්නේ අහන්න පටන් ගත්තා විතර එතනින් එහාට සීරි සිඳිල යන නික්කම ධාතුව නෑ. ඊළඟට එතනින් එහාට ගිහිල්ලා එතනත් මදි. ආරම්භ ධාතු තියෙනවන වීරිය ආකාර තුනක්. ආරම්භ ධාතු ඒ කියන්නේ ඒ කුසල කර්තව්‍ය ආරම්භ කරන්න වීරිය තියෙන්න ඕන. හොඳට සුසමාරද්දාය මනාකොට ආරම්භ කරන වීරියක් තියෙන්න ඕන. දැන් අපි ජීවිතේ එක එක වැඩ පටන් ගන්නවානේ. දැන් ඔය වීරිය ඔබ සාමාන්‍ය ජීවිතේ වැඩක් නැති දේවල් වලට නම් ඕතරම් පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් ගමුකෝ. දැන් අපි වතුරකට පනිනවා පීනන්න. ආරම්භ ධාතු විතරක් තුනම මොකෝ වෙන්නේ? ඉල්ල මැරෙන්න එනවා පැන්න ගමම්. ඇයි? පීනන්න පටන් ගත්ත විතරයි පීනන්න තියෙන වීරිය නැති වෙලා ගියා. එහෙම වතුර කියලා මැරුණා. ආරම්භ ධාතු විතරක් නැති වුණා. නික්කම ධාතුවක් තියෙනවා. මොකද්ද? දැන් එතරටම යන්න ඕන මේ ජලාශයෙන් ගොඩ වෙන්න නම්. දැන් ඔන්න ආරම්භ කරා. වීරිය තිබුණා, පීනන්න පටන් ගත්තා. ටික දුරක් යනකොට දැන් හමාරුයි, අතපය රිදෙනවා, අයියෝ පීන ගන්න බෑ වගේ හිතෙනවා. එතකොට අනේ ඔන්න ඕන දෙයක් වෙච්ච දෙන් කියලා අතහැරලා දානවද? එහෙම දානවා නම් අන්න නික්කම ධාතුව නෑ. ආරම්භක ධාතුව විතරයි දුන්නේ, නික්කම ධාතුව නෑ. එතන දිනවනා නෑ. කොහොම හරි මං පීනන්නවට මොකද මේ වතුර කිල්ල මැරෙන්නද? දැන් පටන් ගත්තක ඉවරයක් කරන්න ඕන. කොහොම හරි මං මේ දුක හුලගෙන මේ පීනීම පිහිනීම එහා පැත්තට යනකම මේ විදිහට පීනනවා කියලා අන්න අර අලස වෙනලාට, කුසීත වෙනලාට, ඒ වීර සිඳිලෙන්ලාට නැවත නැගී සිටින ස්වභාවය කරන නික්කම ධාතුව. දැන් දෙකයි. දැන් ওই පුද්ගලයා ටිකක් දුරට ගිහිල්ලා දැන් එතර තාම පේන්නේ, අයියෝ දැන් සෑහෙන දුරක් ගිහිල්ලා තියෙන හැබැයි එතර පේන්නේ. අනේ කවද යන්නද මේකෙන්? අනේ මට නම් අමාරුයි, මීට නම් එහා යන්න බෑ. අනේ ඔන්න ඕන දෙයක් වෙච්ච දෙන් කියලා අතහැලා දැම්මොත් ඔව් ඒ ඕගේ සෑහෙන දුරක් ගිහිල්ලා ගිල්ල යන. එයාට එහෙනම් ආරම්භ ධාතුවයි නික්කම ධාතුවයි විතරයි පිළිලා තියෙන්නේ. කියන්නේ ඒ වීරය පූර්ණ මට්ටමකට යන්නේ. එතකොට තමයි මාර්ගඵලවල අතරමඟ රැඳෙන්නේ. එහෙනම් පරක්කම ධාතුව කියලා කියන්නේ අන්නේ බෑ කියලා හිතන අවස්ථාවේදී ඊටත් වඩා වීරය නගල ගන්න ඕන. නෑ. කොයිම විදිහකටවත් මම මේ ආරම්භ කරපු වීරය අත්හරින්නේ නෑ. මම වීරියෙම මේ ගමන යනවාමයි. එතරට ගිහිල්ලාමයි නතර වෙන්නේ යනාදී වශයෙන් උතුම් වූ වීරය නැගෙනවා නම්, ඒ පරාක්‍රමය නැගෙනවා නම් අන්න එයා වීරිය මහා පරාක්‍රමයෙන් යුක්තව එයා ඉතරටම පිහිනලා යන. එහෙනම් ඔය කිව් විදිහට සුසමාරද්ධාය කියන්නේ ඔන්න ඔය ආරම්භ, නික්කම, පරක්කම කියන වීරිය තුනින් යුක්තව වැඩෙන්නා වූ වීරිය. ඒ කියන්නේ පටන් ගන්නකොට අනිවාර්යයෙන්ම දැන් අපි තරංගයක් වුණත් පටන් ගන්නකොට බුදුම වීරියක් නේ තියෙන්නේ. දැකලා තින ඔය ඕන තරම් තරඟවල, දැන් විශේෂයෙන්ම මැරතන් වගේ තරඟවල ඕනම තරඟයක පටන් ගන්නකොට බුදු වීරියක් තියෙනවා. හැබැයි අවසාන වෙනකොට එක්කෙන දෙන්න ඉතුරු වෙලා ඉන්නේ. අනිත ඔක්කොම හැලිලා. මේ වනහද්දියක හොඳට පේන්නේ නැද්ද බලන්න? වනහද්දියක හොඳටම පේනවා. පටන් ගන්නකොට පීරි වරාගෙන එනවා. ටික දසක් යනකොට හැලිලා යනවා. ඊට පස්සේ තමන්ගේ දුර්වලකම භික්ෂුවගේ පිටින් අරිනවා. හාමුදුරුවෝ දීර්ඝ වශයෙන් බණ කියන නිසා අපි අහන් ඉන්නේ නැත්තේ. අපිට දැන් අහන් ඉන්න බෑ. මුලදී ඒ ප්‍රශ්නේ නෑ. පහු වෙනකොට ඒ ප්‍රශ්නේ ඉන්නේ ඇයි? තමන්ගේ කුසල සමාධිය දුර්වල නිසා එහෙම හිතෙන්නේ. නැත්තම් ධර්මයේ වැරද්දක් තියනවද? බුදු පියාණන් වහන්සේ කියන ධම්මේ භික්ෂුවගේ මුලදී දීර්ඝ වශයෙන් අහන් ඉන්නත් පහු වෙනකොට කෙටි වෙන්නත් හේතුව මොකෝ?
තමන්ගේ තියෙන වීරිය සිඳගත්ත කම. වීරිය සිඳගෙන ඒකට එක එක හේතු කියන්න එනවා. ඒ අඥාන පුරුෂයන්ගේ කතා අපි ගණන් ගන්නේ නැහැ. ආරම්භක නික්කම පරක්කම කියන මේ ධාතු තුන ඔබතුල වැඩෙනවා නම් ඔබට මේ ධර්ම දේශනාව ආරම්භයේදී ඇති කරගත්ත වීරියම අවසානය වෙනකම් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. එහෙනම් මතක තියාගන්න ඒ අය විතරයි අරිහත් පදයට යන්නේ. එතනින් මෙහා ඉන්නවා නම් ආරම්භක කියන අවස්ථාව විතරක් නම් ඉන්නේ. ඒ අය සෝවාන් ඵලෙන් එහාට යන්නේ නැහැ. නික්කම ධාතු වෙනකම් ගියා නම් ඒ අය උපරිම අනාගාමී තලයට කියලා නතර වෙනවා. පරක්කම ධාතුවත් වැටුණොත් අරිහත් ඵලය දක්වා ගිහිල්ලා අවසන් වෙනවා. එහෙනම් ඔබ බලන්න ඔබ කොතනද ඉන්නේ කියලා.